ආයුබෝවන් ඔයාලට අද මම ඔයාලට ගෙනාවේ මාළු කට්ලට් හදන විදිය මේ කට්ලට් වල විශේෂත්වයන් කීපයක්ම තියෙනවා පළවෙනි එක තමයි ඔයාලට මේක ගොඩක් ක්‍රිස්පියට ගොඩක් වෙලා තියාගන්න පුළුවන් ඉක්මනටම පෙඟෙන්නේ නැහැ ඒ වගේම තෙලේ බදිනකොට පුපුරන්නේ නැහැ ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට මේක හදන්න පුළුවන් වැදගත්ම දේ තමයි ඔයාලා ගොඩාක් කට්ලට් එකපාර හදනවා නම් එතකොට ලේසියෙන්ම ඉක්මනට හදන ටිප්ස් ගොඩක් අද මම කියලා දෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා රට ලුණු ගෙඩි භාගයක්, රතු ලුණු ගෙඩි 4ක් විතර, අමු මිරිස් කරල් 3ක්. මේ ටික මම මිනි චොප් එකකට දාලා චොප් කරගන්නවා. මේ වගේ චොප් එකක් නැත්නම් ඔයාලට පුළුවන් පොඩිම කෑලි වලට මේක පිහින් ලියා ගන්න. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැන්දක් දාන්න මම ඒකට මේකතු කරනවා රම්පෙ කොලයක් කරපිංච ඉත්තක් හීනියටම ලියලා මෙතනදී මේ පේස්ට් එක මම හදලා තියෙන්නේ සුදු ලුණු බිකි දෙකක් කුරුඳු පොතු කැබැල්ලක් එන්සල් දෙකක් කරාබුනටි එකක් ගම්මිරිසට 10ක් ලුණු ටිකක් ඒ ටික දාලා හොඳට අඹරලා මේ වගේ පේස්ට් එක හදාගන්න දැන් ඒකටම අපි එකතු කරනවා අපේ අර කලින් චොප් කරගත්තු ඔක්කොම දේවල් ටික. ඔයාලා කැමති නම් ගෙදරදීම හදාගත්තු චිකන් කියුබ් කෑල්ලක් එකතු කරන්න. කහ කුඩු දෙහිඳි අටෙන් එකක් මම එකතු කරනවා. අපේ පේස්ට් එකට ලුණු දාලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි අර ටිකත් එකතු කළාට පස්සේ ලුණු රස බලලා ඊට පස්සේ මදි නම් දාගන්න පුළුවන්. දැන් මිරිස් කුඩු ඔයාලගේ රස අනුව එකතු කරන්න මම එකතු කරනවා තේ හැඳි එකහමාරක් විතර මෙතන මම අරගෙන තියෙනවා තම්බල පොඩි කරගත්ත ලොකු අලගිටි දෙකක් ඒකටම තම්බල පොඩි කරගත්ත මාළු කෑල්ලකුත් මේ මාළු කෑල්ල හැඹුල් තියල් කළ මාළු වටේ ටික චුට්ටක් සෝදලා වගේ ගන්න ඔයාලා මේ විදිහට මාළු කැමති නැත්නම් ඔයාලට පුළුවන් ටිම් මාළු ගන්න එහෙම නැත්නම් නිකම්ම මාළු කෑල්ලක් තම්බල ගන්න පුළුවන් ලුණු කහ කුඩු දාලා දැන් අපි ඒ ටිකත් එකතු කරලා හොඳට කවලම් කරනවා. අපි දැන් මේක බෝලයක් වගේ කැරකිලා එන පදමට එනතුරු හදා ගන්න ඕන. ඔන්න දැන් බලන්න මෙන්න මේ වගේ බෝලයක් වගේ කැරකිලා එනවා. ඔක්කොම ටික එකට එකතු වෙනවා. මේක තමයි පදම දැන් අපි ලිප ඔෆ් කරගනිමු මම දැන් කට්ලට් මිශ්‍රණය වෙනම භාජනයකට මාරු කරගන්නවා අපි දැන් මේක අතින් අල්ලන්න පුළුවන් තරමට නිවෙන්න දෙන්න ඕන චුට්ටක් නිවුනට පස්සේ මේ වගේ බෝල හදා ගන්න මේ කට්ලට් එක අපි පිටිබැටය එකක දෙසරයක් දවටනවා ඉතින් ඒක නිසා ඔයාලා ලොකුවට කට්ලට් බෝල ටික හදා ගන්න එපා මේ අලගෙටි දෙකක ප්‍රමාණයෙන් මම 12ක් හදනවා ඒ වගේ පොඩියට ඔයාලා මේ බෝල ටික හදා ගන්න. මේ තියෙන අපි හදාගත්ත බෝල ටික දැන් ඔයාලා මේ වෙලාවෙම මේක බදින්නේ නැත්නම් මේ වගේ පොලිතින් කොලියකින් කවර් කරලා ශීතකරණේ තියන්න පුළුවන්. ශීතකරණේ සාමාන්‍ය කොටසේ නම් දවස් 2-3ක් තියාගන්න පුළුවන්. ෆ්‍රීසර් එකේ දානව නම් මාසයක් වුණත් තියාගන්න පුළුවන්. මම දැන් පිටි දවටන්න යන්නේ. අපි දැන් එකින් එකට පිටි දවටන්නේ නැහැ. මේ වගේ ලොකු භාජනයක් අරගෙන ඒකට පිටි කෝප්පයක් විතර දාලා දැන් කට්ලට් කීපයක් එකපාර දාලා මේ වගේ කරකවල පිටි දවට ගන්න. ඔයාලට මේකට පැතලි බේසමක් වගේ ගන්න පුළුවන් නම් ඔක්කොම කට්ලට් ටික එකපාර පිටි දවට ගන්නත් පුළුවන්. එතකොට හරිම ලේසි. දානගෙදරකදි වගේ ඔයාලා ගොඩාක් කට්ලට් හදනවා නම් ඉක්මනටම පිටි ටික දවට ගන්න පුළුවන්. මේක මගේ අම්මා කියලා දීපු ක්‍රමයක්. මමත් මේ විදිහටමයි දැන් හදන්නේ. හරිම ලේසි. ලොකු කට්ලට් ප්‍රමාණයක් එකපාර ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් ඉතිරි වෙන පිටි ටිකටම වතුර චුට්ටක් දාලා අපි මේකෙන් බැටර් එකක් හදා ගන්න ඕන. මේ බැටර් එක ගොඩාක් ඝනත් නැති, දියාරුත් නැති පදමට තියෙන්න ඕන.
මෙන්න මේ පදමට අපේ බැට එක තියෙන්න ඕන මේකේ තියෙන කැටගති ඔක්කොම දිය කර ගන්න දැන් අපි පළවෙනි වතාවට බැට එකේ දවටන්න යන්නේ දැන් ආයෙත් කලින් වගේම කට්ලට් කීපයක් එකපාර බැට එකට දාන්න මම දැන් මෙතන පාන් කුඩු ටිකක් අරගෙන තියෙනවා ඒකත් මම ලොකු වාජනයකට දාලා තියෙන්නේ දැන් අපේ කට්ලට් මේ විදිහට ඔක්කොම ටික එකපාර දාන්න ඔයාලා ගොඩාක්ම හදනවා නම් පැතලි බේසමක් ගන්න එතකොට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් දැන් මේ වගේ ඔක්කොම ටික දැම්මට පස්සේ මෙන්න මේ වගේ කරකවන්න එතකොට ඔයාලට පුළුවන් තප්පර කීපයකින් මේ ඔක්කොම පාන් කුඩු වලින් දවට ගන්න දැන් එකින් එක මේ වගේ ලස්සනට හැඩය හදලා තියන්න අපි දැන් දෙවෙනි වතාවටත් පිටි බැටර් එකේ දවට ගන්න ඕන මේ විදිහට දෙවෙනි වතාවටත් පිටි බැටර් එකට දාලා කලින් විදිහටම දවට ගන්න මේ විදිහට හදාගත්තම මේකට ගොඩාක් ගැඹුරු තෙල් ඕනේ නැහැ. ඔයාලට පේනවා ඇති මම ගොඩාක්ම තෙල් දාලත් නැහැ. ඉක්මනටම මේ විදිහට බැද ගන්න පුළුවන්. තෙල් එක හොඳටම රත් වුණාම ඔයාලා කට්ලට් ටික දාලා බැද ගන්න. කට්ලට් ටික තෙල් එකට දැම්ම ගමන්ම හැඳ දාන්න එපා. ටිකක් වෙලා ඒ පැත්ත බැදෙන්න දෙන්න. බැදුනට පස්සේ පුළුවන් මේ විදිහට හරව හරව බැද ගන්න. දැන් මේ වගේ ලස්සන රන්වන් පාටට ආවම හොඳට තෙල් බේරලා ටිෂු පේපර් එකක් උඩට දාන්න. දැන් මම ඔයාලට ටිකක් කඩලා පෙන්නන්නම් කට්ලට් එක කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති කඩද්දිම මේක හරිම ක්‍රිස්පි මේ ක්‍රිස්පි බව පැය කීපයක් යනකම් තියෙනවා ඉතින් ඔයාලට හරිම ඉක්මනට ලේසියෙන් මේ කට්ලට් ටික හදා ගන්නත් පුළුවන් බදිද්දි පුපුරන්නෙත් නැහැ ඒ වගේම ක්‍රිස්පියට ගොඩක් වෙලා තියා ගන්නත් පුළුවන් වැදගත්ම දේ තමයි ඔයාලට පුළුවන් ලොකු කට්ලට් ප්‍රමාණයක් පොඩි වෙලාවකදී ඉක්මනටම හදා ගන්න ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මේ ගැන ගැටළු යෝජනා තියෙනවා නම් ඒව පහලින් කමෙන්ට් එකක් දාන්න අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.